ආයුබෝවන් වාසනාවන්. තවත් දවසක කවුළු වැඩසටහනකින් අපි හමු වෙනවා. එක්සත් රාජධානීට අලුතෙන් එන බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්‍රධාන ගැටලුවක් ගැන තමයි අද අපි කවුළුවෙන් කතා කරන්න තීරණය කළේ. මිනිස්සු අපි කොහේකටද දෙල හැදෙනවනේ. විශේෂයෙන්ම අලුත් දේශගුණයක පදිංචියට එන කෙනෙක්ට ඉක්මනින්ම ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. එහෙම ලෙඩ රෝග ඇති වෙනවා. ලංකාවේදී නම් අසනීපයක් හැදුන ගමන් තමන් දන්න කියන වෛද්‍යවරයෙක් ළඟට දුවලා යන එක අපේ පුරුද්දක්. එහෙම ගියාම ඔබ දන්නවා ඒ අය මුදලක් අය කරනවා, විශාල මුදලක් සමහර ලාවට රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර කරනවා. මේ තමයි ලංකාවේ ක්‍රමය. හැබැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න ක්‍රමයේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. හැම ප්‍රදේශයකම වෛද්‍යවරුන් සහ හෙදියන් කීප දෙනෙක් සේවය කරන කුඩා වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. අපි ඒවට කියන්නේ GP සර්ජරි කියලා, නැත්නම් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා ඉන්න සර්ජරිස්. හැම ගමකම වගේ මෙවැනි මධ්‍යස්ථාන දකින්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව හැමෝම වගේ මේ මධ්‍යස්ථානයේ ලියාපදිංචි වෙනවා. ඒ සඳහා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ නොමිලේ. දැන් මේ මධ්‍යම රජයේ ප්‍රධාන සෞඛ්‍ය සේවය ඔබ දන්නවා ලෝක ප්‍රකට අපි කියනවා NHS කියලා, නැත්නම් National Health Service එකේ සේවය ලබා ගන්න, විශේෂයෙන්ම රෝහලක් ආශ්‍රයෙන් නැත්නම් රෝහලකට ගිහිල්ලා සේවයක් ලබා ගන්න නම් මුලින්ම යා යුතු වන්නේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන මේ කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයටයි. හැබැයි ඔබේ ජීවිතයට තර්ජනයක් වන තරමේ අනතුරක් හෝ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ඇති වුණොත් ඔබට පුළුවන් ළඟම තියෙන රෝහලේ හදිසි අනතුරු අංශයට කෙලින්ම යන්න. විශේෂයෙන්ම එවැනි අවදානමක් තියෙනවා නම්, විශේෂයෙන්ම ජීවිත තර්ජනයක් වගේ තියෙනවා නම්, ඔබ දන්නවා 9999 දුරකථනය අංකනය කරලා ගිලන් රථයක් ගෙන්න ගන්නත් පුළුවන්. ඒත් එක්කම එවැනි හදිසි ආපදාවක් නොවනවා නම්, හදිසි අනතුරක් හදිසි ජීවිත ආපදාවක් නැත්තම් 111 හදිසි නොවන වෛද්‍ය උපදෙස් සඳහා අංකනය කරන්නත් පුළුවන්. ඉතින් මේ NHS ජාතික සෞඛ්‍ය සේවා වෙබ් අඩවියේ සඳහන් වෙන කරුණු කීපයක් ගැන මම හොයලා බැලුවා. මේ ගමේ තියෙන සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ලියාපදිංචි වෙන්න ඔබේ හැඳුනුම්පත, ඒත් එක්කම නැත්තං NHS ලියාපදිංචි අංකය, ඔබේ ලිපිනය සහතික කරන ලියකිවිලි, ඒත් එක්කම ඔබේ ආගමන කියන්නේ ඉමිග්‍රේෂන් ලියකිවිලි අවශ්‍ය වන්නේ නැහැ. ඔබ මේ රටේ පදිංචියට ඇවිත් මුල්ම දවස් කීපය ඇතුළත කළ යුතු ප්‍රධාන දෙයක් විදිහට තමයි මේ ලියාපදිංචිය අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ ලියාපදිංචිය නැහැ කියලා රෝහලක හදිසි ප්‍රතිකාර අංශයට ඇතුල් වෙන කෙනෙක්ව ප්‍රතිකාර නොකර ගෙදර ඇරියා කියලා නම් මං කවදාකවත්ම අහලා නැහැ. මේ ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථානවල සාමාන්‍ය ප්‍රතිකාර කරන්න පහසුකම් අවශ්‍ය තරමට තියෙනවා. හැබැයි විශේෂඥ වෛද්‍ය සහාය අවශ්‍ය විටක එයට සුදුසුම විශේෂඥ වෛද්‍යවරුන් සිටින වෙනත් ආයතනයකට හෝ රෝහලකට රෝගීන්ව යොමු කිරීම මෙතනදී සිද්ධ වෙනවා. මම කලින් කිව්ව විදිහට ඔබ එවැනි මධ්‍යස්ථානයක ලියාපදිංචි වෙද්දී හඳුනා ගැනීම විස්තර අවශ්‍ය නොවුනත් ඔබේ වෛද්‍ය ඉතිහාසය ඇතුළත් වෛද්‍ය වාර්තා කීපයක් පිළිබඳ තොරතුරු අහන්න පුළුවන් එයයි. උදාහරණයක් විදිහට දැන් කුඩා දරුවන් ලංකාවේදී ලබා ගන්න එන්නත් මොනවද කියලා ඒ අය දැනගන්න ඕන. ඉතින් ඒවා ලබා දුන්න දින මොනවද කියලා ඒ අය දැනගන්න ඕන. ඉතින් ඒ තොරතුරු ඉතා වැදගත් වෙන්න පුළුවන් නිසා ඔබ ලංකාවේ ඉඳලා එන කෙනෙක් නම් ඒ දේවල් අරගෙන එන්න. වෛද්‍ය මධ්‍යස්ථානයට ආසන්නේ ඔබ ජීවත් වෙනවද කියලා දැනගන්න අවශ්‍ය වෙන නිසා ඒ අය ඔබේ පදිංචිය දක්වන ලියකිවිල්ලක්, විශේෂයෙන්ම බිලක් වගේ දෙයක් ඉල්ලා සිටින්නත් පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවක ඒවා ඉදිරිපත් කරන්න. දැන් ඔබට සිර ලිපිනයක් නැතත් තාවකාලික ලිපිනයක් යොදාගෙන මේ ලියාපදිංචිම කරන්න පුළුවන්. මම කියන්නේ මේ ලියාපදිංචියේ ඉතාම වැදගත් දෙයක් කියලා. ඉතින් ඒ නිසා කරුණාකර ඒ ගැන ඔබ මේ රටට ආපු ගමන් සැලකිල්ලෙන් ලියාපදිංචි වෙන්න. වෛද්‍ය මධ්‍යස්ථානයකට ලියාපදිංචි කළ හැකි පුද්ගල සංඛ්‍යාව ඉක්මවලා තියෙනවා නම් ඔබේ ලියාපදිංචියේ ඒ අය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම ඔබ වෛද්‍ය මධ්‍යස්ථානට අදාළ ප්‍රදේශයෙන් පිටත ජීවත් වෙනවා නම් හෝ කලින් එම ආයතනය විසින් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා නම් ඔබට ලියාපදිංචි වීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එවැනි ප්‍රතික්ෂේපීමක් සිදු වුණොත් එම ආයතනයේ දින 14ක් ඇතුළත
ඔබට ලියකෙවිල්ලක් මගින් එම ප්‍රතික්ෂේප වීම පිළිබඳ හේතු දනවලා ලිපියක් යොමු කරනවා. එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබට සිටිසන් ඇඩ්වයිස් බියුරෝ වගේ තැනකට ගිහිල්ලා ඒ ගැන තොරතුරු හොයලා බලන්න පුළුවන්. අවුරුදු 16ට අඩු දරුවන්ට ලියාපදිංචි කරද්දී දෙමව්පියන් හෝ නැත්නම් භාරකාරයෙකු මැදිහත් වෙන්න අවශ්‍යයි. ඔබ එක් ප්‍රදේශයක ඉඳලා තවත් ප්‍රදේශයකට පදිංචි වෙනස් කරනවා නම් ඔබේ වෛද්‍ය මධ්‍යස්ථානය මාරු කරන්න පුළුවන්. ඒ වගේම ඔබ වෛද්‍ය මධ්‍යස්ථානයේ එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා නම් ඒ වගේම වෛද්‍ය මධ්‍යස්ථානය ඔබ ප්‍රතික්ෂේප කළොත් ඔබට වෙන ආයතනයකට යන්නත් පුළුවන්. NHS වෙබ් අඩවියට ඇතුල් වෙලා ඔබට මම මේ කියන තොරතුරු බොහොමයක් ලබා ගන්න පුළුවන්. මහා බ්‍රිතාන්‍යයේ NHS නැත්නම් ජාතික සෞඛ්‍ය සේවය රටේ වැඩිම සේවක සංඛ්‍යාවක් සේවය කරන රාජ්‍ය ආයතනය. මිලියන 67ක් වන මේ රටේ ජනගහනේ සෞඛ්‍ය රැක බලාගන්නේ මිලියන 1.5ක් පමණ වන සේවක සංඛ්‍යාවක්. මහා අති විශාල සේවක සංඛ්‍යාවක් කැප වෙලා කරන මේ සේවය නිසයි. ඉතින් මේ වගේ වටිනා තොරතුරු අරගෙන ඉක්මනින් නැවතත් ඔබව හමුවනතුරු ඔබට ආයුබෝවන් වාසනාවන්.